පසුගිය දවසක මනෝගණේෂන් මහත්මයා ප්‍රකාශයක් කරනවා අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රකාශයත් එතකොට දෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රකාශයකුත් අරගෙන දෙක සංසන්දනය කළා මනෝගණේෂන් මහත්තයා ප්‍රකාශයක් කරනවා අනගාරික ධර්මපාලතුමා එදා කිව්වලු සිංහලලු නෙගටිව් කියලා. හැබැයි අද ඒක එහෙම කියන්න බැහැලු. අද ඒක ඒ විදිහට කිව්වොත් උතුරෙන් දෙමළ ජනතාව නෙගටිව්ලු, නැගෙනහිර මුස්ලිම් ජනතාව නෙගටිව්ලු. එතුමාට එක දෙයක් පැහැදිලිව කියන්න කැමතියි මම. මම මේ රටේ සිංහල බෞද්ධ මේ රටේ පුරවැසියෙක්. මගේ වයස අවුරුදු 38ක් වෙනවා. එතුමාට පැහැදිලිව එක දෙයක් මට කියන්න පුළුවන්. එතුමාට කියන්න කිසිසේත් අයිතියක් නැහැ. ඒක එදා අනගාරික ධර්මපාලතුමා කරපු ඒ ප්‍රකාශය එදාට විතරයි වළංගු, අදට වළංගු නැහැ කියලා. මොකද එතුමා එදා ඒ ප්‍රකාශය කරේ ඉදිරි මේ අද දවස ගැන දැකලා තමයි. අනිත් එක තමයි අනගාරික ධර්මපාලතුමා සිංහලෙනු නෙගටිව් කිව්ව ඒ කෙටි වචනේ පමණක් අරගෙන මේ මනෝගණේෂන් මහත්මයා මේ කෑ ගහනවා. ඔබතුමා දන්නේ නැත්නම් දැනගන්න අද මනෝගණේෂන් මහත්තයෝ එදා කිව්වේ අනගාරික ධර්මපාලතුමා සිංහලෙනු නෙගටිව් කියලා නිකන් හිටියේ නැහැ. අනගාරික ධර්මපාලතුමා සිංහලෙනු නෙගටිව් කියලා කියන්න හේතු සාධක තිබුණා. සුද්ධ විසින් මේ රට පාලනය කරන්න අරගෙන සිංහල ජනතාවත් ද්‍රවිඩ ජනතාවත් ඒකට ලංකාවේ සිටි මුස්ලිම් ජනතාව සියලු දෙනාව පාගගෙන මිරිකගෙන තලාපෙලා බදු ගහලා සනසයන් වදවින් හිංසා දීලා ඒක දුන්නු ඒ කරපු හිරිහැර නිසා තමයි නගාරික ධර්මපාලතුමා මේ ප්‍රකාශය කරන්නේ. එතුමා මොකද කරන ප්‍රකාශය? එතුමා කියනවා සිංහලෙනු නෙගටිව් කියලා. එතුමා කතා කරලා සියලුම ජනතාවට කියන්නේ මොකද්ද? උඹලා දැනගනින්න. කවදාරි මේ කළු සුද්ධෝ මේ සුද්ධෝ මේ රට දාලා යනවා. උන් මේ රට දාලා යන්නේ උන්ගේ ළමයි වගේ කළු සුද්ධ 20,000ක් බෝ කරලා. උන් ගියාට පස්සේ මේ රට පාලනය කරන්නේ ඒ කළු සුද්ධ. උන් කියාවි මේ රට සිංහලයට අයිති රටක් නෙමෙයි මේක. මේක දෙමළ මිනිස්සුයරත් මුස්ලිම් මිනිස්සුයරත් සියලුම දෙනාට අයිති රටක් කියලා. ඒ විතරක් නෙමෙයි එතුමා කියනවා. එදාට මේ පන්සල් වටේ කෝවිල් හැදේවි, පල්ලි හැදේවි. අපේ ඉන්න හාමුදුරුගොල්ලොන්ට ඉනා බේ දීලා අපේ හාමුදුරුගොල්ලෝ රවටගෙන මේ රට විනාශ කරාවි. එදාට වෙන්නේ උඹලට නියම නියම බලා සිටින්න තමයි. එදාට උඹලා උඹලා වෙනුවෙන් ඉපදෙන ඉන්න දේශෙන් කුමාරය ඉපදෙනතුරු ඇඟිලි ගණන් කර කර බලා හිටියේ. හැබැයි උඹලා දැනගනින්න ඒ ඉපදෙන ඉන්න දේශෙන් කුමාරයව කිඹිලිගේ ඇතුළු මරා දමන්න මේ කළු සුද්දන්න පුළුවන් කියලා දානගාරික ධර්මපාලතුමා කියනවා. මේ මනෝ ගණේෂන් මහත්තයා මේ කතාව නොකිය එතුමා කිව්ව සිංහලෙනු අවදි වැල්කුව කතාව පමණක් අරගෙන එතුමා එදා එහෙම එක කියන්න පුළුවන් අද කියන්න බැහැ කියලා කියනවා. ඇයි අද එහෙම කියන්න බැරි? අදවත් ඒක වළංගුයි. එතුමා එදා කිව්වේ කළු සුද්දොන්ගේ පැටවු තමයි මේ රට දැන් අද පාලනය කරන්නේ. ඒ කළු සුද්දොන්ගේ පැටවු තමයි අද මේ විදිහට සිංහලයව තලාපෙලා දාලා මේ යන ගමන අරගෙන යන්නේ. මේකෙන් මේ තලාපෙලා දානවා කියන්නේ සිංහලයව තලාපෙලා දාලා මුස්ලිම් මිනිස්සුන්ට මේම කියන එක නෙමෙයි. මුස්ලිම් අන්තවාදයට ඉඩ දීලා දෙමළ අන්තවාදයට ඉඩ දීලා මේ රටේ ඉන්නෝ මේ රටට ආදරය කරන මුස්ලිම් ජනතාව ඉන්නෝ මේ රටට ආදරය කරන දෙමළ ජනතාව ඉන්නෝ. අපි මතක තියාගන්න ඕනේ එක දෙයක්. මනෝගණේෂන් මහත්තයා ඔබතුමා දන්නේ නැත්නම් මේක මේ රටේ ඉංග්‍රීසිගෙන් නිදහස් කරගන්න ඒ නිදහස් කරගන්න සටනේ පොන්නම්බලම් අරුණාචලම් පොන්නම්බලම් රාමනාදන් සිද්දි ලෙබ්බේ වැනි අය සෑහෙන දායකත්වයක් දැක්වුවා. එතකොට ඒ අයට පුළුවන් කමක් තිබ්බනේ එහෙනම් කියන්න. එදා එහෙම කියන්න එපා. එහෙනම් මේ සිංහලෙනු නැගටිව් කියන්න එපා. එතකොට අපේ ඉන්න මේ දෙමළ අයත් නැගිටිනවා, ඒ පැත්තෙන් මේ ඉන්න මුස්ලිම් අයත් නැගිටිනවා කියලා. එහෙනම් මේ ඔබතුමාට කියන්නේ මෙච්චරයි ජාතිවාදී නම් අපුරන් ලෑස්ති වෙන්න එපා. මේ රටේ සිංහල මිනිස්සු ඉවසගෙන බලාගෙන ඉන්න එකට ඔබතුමාලා මේ ඔළුවට අත හොදන්න පාගන්න ලෑස්ති වෙන්න නම් එපා. ඔබතුමා එක දෙයක් හොඳට මතක තියාගන්න. කවුද කියන්නේ උතුරු දෙමළ මිනිස්සුරයි කියලා? කවුද කියන්නේ නැගෙනහිර දෙමළ මුස්ලිම් මිනිස්සුරයි කියලා? දෙමළ මිනිස්සුරන් මුස්ලිම් මිනිස්සුරන් මේ රටේ සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් දැන් නිර්මාණය වෙලා තියෙන වෙලාවක ඔබතුමාලා නැවතත් අන්තවාදී නම් අපුරන් හදන්න එපා. අනිත් දේ හොඳට එක දෙයක් මතක තියාගන්න. සිංහලෙනු නැගටිව් කිව්වම ආමේ උතුරෙන් දෙමළ මිනිස්සු ආයි නැගිටිනවා මේ නැගටිව් කියලා කවුරු හරි කියන්නවොත් එම මේ ප්‍රභාකරන් නුවර තව කෙනෙක් ඇවිල්ලා. එන්නේ ඔය ප්‍රභාකරන් බල්ලට වෙච්ච දෙයක් තමයි වෙන්නේ. ඔබතුමා හොඳට එක දෙයක් මතක තියාගන්න මේ මනෝගණේෂන් මහත්තයෝ. ඔබතුමාලා දැන් ওই දේශපාලනය කරනවම ඇවිල්ලා ඔබතුමාලා එල්ටීටී එකට කඩේ ගිය මිනිස්සු කියලා මේ රටේ මිනිස්සු දන්නවා. හොඳට එක දෙයක් ඒ දේ විතරක් ඔබතුමා මම මතක තියාගන්න. ඒ නිසා මේ රටට බෙදන්න මේ රට කෑලි වලට කඩන්න හදන ඕනම එකෙක්ට පරය කියලා කියන්න බය වෙන්නේ නැහැ මම. මේ රට කඩන්න බෙදන්න හදන ඕනම එකෙක් පරයක් තමයි. හොඳට මතක තියාගන්න තාම මේ රටේ ඉන්න මිනිස්සු මැරිලා නැහැ. මේ රටට ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනා මැරිලා නැහැ. ඒ අය බැඩි ඈතක නෙමෙයි අද හෙට මේ සියලු දෙනා අවදි වෙනවා. එදාට
ඔය කයිවාරු ගහන ඔක්කොමලට දුවන්න පාරේ ඉඳ මදි වෙන හොඳට ඒකද මතක තියාගන්න මහත්තයෝ. ඒ නිසා ඔබතුමාට ආපහු කියන්නේ අවසාන වතාවට ඔබතුමාට මේ දේ ප්‍රකාශ කරන්නේ නිකන් ජාතිවාදී නං අවසන් හදන්න එපා මේ රටේ. ඔබතුමාලා ඒක නැවත ඇවිස්සුවොත් ඔබතුමාලා හිතන්නේ නැති දරුණු දෙයකට ඔබතුමාලාට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පරේක් වෙන්නේ නැතුව දේශපාලනය කරන්න, පරේක් වෙන්නේ නැතුව මිනිසුන්ට සේවය කරන්න, පරේක් වෙන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡා පවත්වන්න. එච්චර ඔබතුමාට කියන්න තියෙනවා.